ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා හැම දිනටම. 2019 ගෙවිලා 2020ට අපි ආවා. ඇත්ත වශයෙන්ම 2020 අවුරුද්දේ ප්‍රධාන රහමාරුවීම් කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන තැන දෙන්නේ අපි සෙනසුරු මාරුවට 2020 ජනවාරි 24 මේ සෙනසුරු මාරුවේ යෙදෙනවා. ඉතින් ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ 2020 ග්‍රහචාරයට මොකක් වෙයිද කියලා. ඇත්ත වශයෙන්ම ලග්න 12ටම අපි බලාපොරොත්තු කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු ඔබටම කේන්දරය අතට අරගෙන තම තමන්ගේම කේන්දර අතට අරගෙන බලාගන්න විදිහට මම සඳු නැති හදලා තිනවා. ඉතින් අපි බලමු මේ 2020 ඔබට කොහොමද බලපාන්නේ කියලා. විස්සවිස ධනු ලග්නයේ කොහොමද කියලා බලමු. ඇත්ත වශයෙන්ම ධනු ලග්න හිමියන්ටත් පෞගේ කාලේ නොයෙක් කරදර තිබුණා. මානසික පීඩා, gedara ප්‍රශ්න, අමුදර ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, අපල මේ ව්‍යාපාරික මගේ ළඟට අනන්ත ඇවිල්ලා තියෙනවා. ඒවා කෙරුන්නේ නැහැ. ව්‍යාපාර මේ ව්‍යාපාර පාඩු වුණා. ඉතින් ඇත්තටම මේවා මේ සිද්ධ වෙන්නේ අපි පෙර කරපුවා. මොකද පෙර අනුන්ට නින්දාපාස කරලා තියෙනවා නම් තමන්ට විපාකිනවා. දැන් මේ කාලෙත් පෞගේ කාලේ මේ ඡන්දවලදී කොච්චර නින්දාපාස කළාද එක එක අයට. දැන් ඒ නින්දාපාස කරපු අයම වමාරනවා. ඉතින් ඔන්නෝක දැන් අස්සලෝක ධර්ම බෞද්ධයි කියලා නම තිබ්බට වඩා නෑ තමන් කරපු ක්‍රියාව අඳුරගන්න. හොඳම දේ තමන්ට කොච්චර රාජෝග තිබ්බත් ක්‍රියාත්මක වෙන්නේ නෑ තමන් කරගේ තමන්ගේ පැටිකිරිය තමයි බලන්නේ. ඒ නිසා තමන් කරපු ක්‍රියාව බලන්න රාජෝග අවශ්‍යනවා. තමන් කරන ක්‍රියාවත් එක්ක රාජෝග කියන්නේ කලින් කරපුවා. ඒක නිසා ක්‍රියාව දෙස හැරලා බලන්න හොඳම කේන්දරය තමයි හිත. ඒක නිසා ඔබට යම් ප්‍රමාණයකට යහපත් කාලයක් උදා වෙනවා. හදිසි ධනලාභ ලැබෙයි. ඒ වගේම මානසික පීඩා යම් ප්‍රමාණයකට 50%කින් අඩු වෙනවා ඉදිරි කාලය තුළ. තමාගේ ලග්නාධිපතියත් ලග්නයට ආවා. මේ අවුරුද්දේම ලග්නේ ඉන්නේ. ඒක නිසා යම් ප්‍රමාණයකට මේ අවුරුද්දේ මුල් කාලේ ඔබට යහපත උදා වෙනවා. හැබැයි සඳු ඔය කියන තුම්පලේ හිටියොත් ඔය කාඩ් එකේ පේන විදිහට ඡන්දය ඔය තුම්පලේ ඉන්න අනිවාර්යෙන් පරිස්සම් වෙන්නට ඕනේ. ඔබට ඊට වඩා කර්ම විපාක වලට මුහුණ දෙන්න වෙයි. ඒක හොඳට දැනගෙන ගල් මුදු ඔය යන්තර හග්ගිරි පස්සේ යන්න එපා. ඒවයි කර්ම කපන්න බෑ. ග්‍රහයන්ගේ ෂඩ් වර්ගයේ නැකත් පාද ගත කරන දස අනුදස විදස බලලා හරියටම ඔබට විපාක දෙන්න තිය දැනගෙන කල් තබා අවුරුදු දෙකක් ඉදිරියට ඔබට තියෙනවා. ඒකෙන් නිදහස් වෙන ක්‍රමය හරියටම දැනගන්න. අනිවාර්යෙන්ම ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඔය තියෙන ඔබ කරගත්ත දේවල් දැන් කරන ක්‍රියාවත් එක්ක මේක විපාකේ අඩු කරගන්න ඕ වැඩි කරගන්න පුළුවන්. ගොඩක් අය කරන්නේ රජකම හම්බුණාම හරි, ඇමතිකමක් හම්බුණාම හරි, එහෙම නැත්නම් මොන මොකක් හරි හම්බෙච්ච ගමන් මං හරි කියලා හිතනවා. ඊට පස්සේ විපාක එනකොට හිරගෙදර යන්න බෑ කියනවා. එහෙම බෑ. ඒක නිසා හරියට දැනගෙන වැඩ කරන්න, කට පරිස්සම් කරගන්න. දෙවැන්නට සෙනසුරු වෙන්නේ හොඳට නරකට දෙකට කටමේ කියන වගේ පහුගියේ කාලේ කටපරිස්සම් කරගත්ත නැති අයට වෙච්ච විපාක දැනගෙන වැඩ කරන්න. ඔබට ඉදිරි අවුරුදු දෙක